සෙනග 20000ක් තරුණ තරුණියන් 20000ක් කියන්නේ අගමැති ප්‍රේමදාසට හොඳ වේදිකාවක් මම ඔය JR කියන ද්‍රෝහියාව හැම ගහලා ඒ හැම බෙරයකට බැඳගෙන මේ නුවර උතුම් ශ්‍රී දළදා මාලිගාව ඉස්සරහා සුමානයක් බෙර ගහනවා සුමානයක් බෙර ගහනවා හත හතේ මැති වර්ණ ප්‍රතිපල නිකුත් වෙලා අපේ පක්ෂ ජයගත් බව දැනගත්තු ගමන්ම මම ඉස්සල්ලාම කොලේ මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේටයි අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේටයි ටෙලිෆෝන් කරලා බුද්ධාගමේ චිරස්ථිතිය උදෙසා මගෙන් සිද්ධ වෙන්න ඕනේ මොකද්ද කියලා අහපු එක. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා සමන් for you යුගයේ නාලිකාව වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. ලෝකේ දේශපාලනඥයන් ගැන රසකතා අපි අනන්ත අප්‍රමාණ අහලා තියෙනවා. ලංකාවේ දේශපාලනඥයන් ගැනත් බොහොම රසකතා තියෙනවා. හැබැයි අද මම මේ කියන්න යන්නේ දේශපාලනඥයන් ගැන රසකතා නෙවෙයි. දේශපාලනඥෙක් කළ කතා ගැන. බොහෝ දෙනෙක් මේ දේශපාලනඥයව බරසාර නැත්තම් ගැඹුරු නැත්තම් චතුර කතිකයෙක් විදිහට හඳුන්වන්නේ නැහැ. JR ජයවර්ධන. ඒ ගණේට නොවැටුණාට මට හිතෙනවා JR කියන්නේ අපිට හිටපු අපේ රටේ හිටපු ඉතාමත් දක්ෂ කතිකයෙක් කියලා. මම එහෙම කියන්නේ ඔහු දිගට කතා කරන්නෙක් නෙවෙයි ඔහු වචන දෙක තුනකින් ඉතාමත් ගැඹුරු ඉතාමත් දුර දිග යන අදහස් ප්‍රකාශ කරන්න දක්ෂ නිසා. ඔහුගේ සමහර කතා අද ආපහු මෙනෙහි කරද්දී අපිට තව තව අර්ථම ඇවිල්ලා පේනවා. සමහර විට තව අවුරුදු 10ක් 15ක් යනකොට ඊටත් වඩා වෙනස් අර්ථම ඇවිල්ලා පේන්න පුළුවන්. මේ නිසාම දෝ JR තවමත් සජීවී දේශපාලන චරිතයක්. අපේ රටේ ඉඳලා වියෝවිච්ච දේශපාලනඥයන් ගත්තොත් ඔවුන් ගැන අද කතා බහට ලක් වෙන්නේ බොහෝ අවස්ථාවල සමර උත්සවවලදී විතරයි. හැබැයි JR ගැන එහෙම නෙවෙයි. අදත් JR ගැන කාටුන් ඇඳෙනවා. අදත් JR ගැන විවේචනාත්මක ලිපි ලියවෙනවා. අදත් ඔහුගේ සේවාවන් ගැන විවිධ තැන්වලදී විවිධ අංශවලදී සාකච්ඡාවට භාජනය කරනවා. හොඳ සහ නරක දෙකම. කොහොම වුණත් මේ නිසා JR අදත් සජීවී දේශපාලනඥයෙක් තරමටම අදත් ඔහු සජීවීව ඉන්නවා. ඔහු අපාතරින් පියෝ වෙලා මම හිතන්නේ දශක 3කටත් ආසන්නයි. නමුත් ඔහු තවමත් සජීවී. කොහොම වුණත් මම මේ කියන්න යන්නේ JR ගේ රස කතා කීපයක්, ඔහු කළ රස කතා කීපයක්. ඒව අහපුවාම ඔබටත් හිතෙයි මේ රස කතා පිටුපස මොනතරම් ගැඹුරක්, සමහර විට මොනතරම් උපහාසයක්, නැත්තම් මොනතරම් තියුණු හාස්‍යයක් මේවා තුල ගැබ්වලා තියෙනවද කියලා. එක අවස්ථාවක් තමයි ඔහු අගමැති වෙච්ච උණු උණුවෙම ගම්පහ පැවති රැස්වීම. ඒ රැස්වීම ශාලාවක් ඇතුලේ පැවැත්ුනේ. එක්තරා සමාජ සේවා සංවිධානයක් සංවිධානය කරේ. ඒ දවස්වල අද වගේ මේ වේදිකාවල ලොකු ලකයක් නැහැ. ඉස්සරහින්ම තියෙනවා මේසයක්. මේසෙට රෙද්දක් දාලා තියෙනවා. රෙද්ද උඩ මල් පූච්චියක් තියෙනවා. ඒ මේසෙට පුටුවක් තියෙනවා, තනි පුටුවක්. ඊට පිටිපස්සෙයි තව පුටු පොඉලි දෙක තුනක් තියෙනවා. අර ඉස්සරහ තියෙන මේසෙ සහ පුටුව ආයත් වෙන්නේ මුලාසනයට. ඔන්න JR ජයවර්ධන අගමැතිතුමා මුලාසනේ ඉන්නවා. පිටිපස්සේ පේලි දෙකේ ගිහි පැවිදි විශේෂ අමුත්තන් ඉන්නවා. ඉතින් න්‍යාය පත්‍රානුකූලව එකිනෙක එක්කෙනා එක්කෙනා කතා කරනවා. ඉතින් මේ අගමැතිතුමත් ඉන්න නිසා
ආණ්ඩුවත් අලුත් නිසා උණු උණු වැඩක් නිසා බොහෝ අය ගිහි පැවිදි දෙපක්ෂයේම ටිකක් දිගට කතා කරනවා මේ රට යා යුතු අත පිළිබඳව. ඉතින් නොහොම ගිහිල්ලා 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 මේක ටිකක් ඕනවටත් වැඩිය වගේ ඇදිලා ගියා. කොහොම වුණත් අගමැතිතුමාගේ මුල් අසනේ කතාව එනකොට දවල් 1:40 විතර වෙලා. ජයාර නැකිට්ට මයික්‍රෝෆෝන් ළඟට ගියා. ඒ කාලේ තිබුණේ තර පරණ තාලේ මයික්‍රෝෆෝන්. ඒක ඉස්සරහා හිටගත්තා. හිටගෙන කතා කරන්න පටන් ගත්තා. දැන් බොහෝ අය බලාපොරොත්තු වෙනවා. ඉතාම සතුටුදායක ප්‍රතිපත්තිමය පුවතක් වෙන්න පුළුවන් නැත්නම් ජනතාවට ලැබෙන සහනයක් ගැන වෙන්න පුළුවන් නැත්නම් ගම්පහ ප්‍රදේශයට ලැබෙන්නා වූ ව්‍යාපෘතියක් ගැන වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ සමාජ සේවා සංවිධානය සම්බන්ධයෙන් ඉතාම සතුටුදායක ආරංචියක් වෙන්න පුළුවන් අගමැතිතුමා ප්‍රකාශ කරයි කියලා අවසර අරගෙන ජයාර් කතාව පටන් ගත්තා මම මේ අවස්ථාවේදී සතුටුදායක ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරන්න කැමති මුල් අසනේ කතාව මින් සමාප්තයි ওই කාලෙම අරලියගහ මන්දිරයේ අගමැති නිල කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණා මහා සංඝරත්නය සමග. මඩියේ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ලංකාවේ ඉතාම වයෝවෘද්ධ ඒ වගේම තපෝවෘද්ධ ඒ වගේම දැන උගත් ස්වාමින් වහන්සේලා ගණනාවක් මේ සාකච්ඡාවට සහභාගී වුණා. එහිදී මේ ස්වාමින් වහන්සේලා රට තුල බුදු දහම ප්‍රචලිත කරලීම ආරක්ෂා කරලීම ව්‍යාප්ත කරලීම ඒ වගේම මහා සංඝරත්නය රැක බලා ගැනීම පන්සල් ආරක්ෂා කිරීම ආදී කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් ජයාර් අගමැති ඉස්සරහා අදහස් දැක්වුවා. මෙසියල්ලම ජයාර් සාවධානව අහගෙන හිටියා. පැය එකහමාරක දෙකක සාකච්ඡාවට එකින් පස්සේ අගමැතිගේ අදහස් දැක්වීම සඳහා කාලය ලැබුණා. ජාර් කතාව පටන් ගත්තා. මේ මහා සංඝරත්නයේ නිතාම ගෞරවපූර්වකව අවසර අරගෙන ජාර් කියනවා මේ ස්වාමීන් වහන්සේලා දැකූ අදහස් පිළිබඳව මගේ සැලකිල්ලා මම යොමු කරන්න. ඒ වගේම තම නාචලාට දැනුම් දෙ යුතු අවස්ථාවක් තියෙනවා. හතහතේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙලා අපේ පක්ෂ ජයගත් බව දැනගත්තු ගමන්ම මම ඉස්සල්ලාම කළේ මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේටයි අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේටයි ටෙලිෆෝන් කරලා බුද්ධාගමී චිරස්ථිතිය උදෙසා මගෙන් සිද්ධ වෙන්න ඕනේ මොකද්ද කියලා අහපු එක. උන්නාන්සේලා දෙන්නම මට කිව්වා ඊල් සේනානායක මහත්මයාට කෘෂිකර්ම ඇමතිකම දෙන්න කියලා. මම දුන්නා. සභාව අවසන් කළා. සභාතුමෝ සතුටින් කෙසේ වෙතත් බොහෝ බොහෝ අදහස් හිතේ තියාගෙන විසිර ගියා. මධ්‍යම පරිසර අධිකාරිය විවෘත කරපු දවසේ ජයාර් කරපු කතාව. මේ ලෝකේ සත්වෙක් ඉන්නවා. ඒ සත්වයා තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි හරියක් ගත කරන්නේ පිරිසිදු වෙන්න. තමන් පිරිසිදු වීම සඳහා. මේ සත්වයා ජීවිත කාලයෙන් 90ක් පමණ තමන් පිරිසුදු වීම සඳහා ගත කරනු. එතුමා තමයි කරපොත්තා. ජයාර් කවදාවත් භාණ්ඩාගාරය කියලා කිව්වේ නැහැ. භාණ්ඩ කියලා කිව්වේ. රෝහණ විජේවීරව හැම විටම හැඳින්වුවේ රෝහණ විජේවීර. ජනතා විමුක්ති පෙරමුණව හැඳින්වුවේ JVP සමාගම.
ඒකාලේ මටත් හිතුණා මේ මෙහෙම හඳුන්වන්නේ මේ සිංහල බැරිකමට නැත්නම් හරි සිංහල නොදන්නාකමට කියලා. හැබැයි අර කැරපොත්තා රෝහාන් විජේවීර භාණ්ඩේ වගේ ඒ දේවල් අහනකොට මට හිතෙනවා ඉතාමත් තියුණු උපහාසයකින් පාවිච්චි කරපු වචන කියලා. ජයර්ගේ උපහාසය ඉතාම තියුණුයි. මාතලේ යෝන්පුරය වෙලාවේ තරුණ තරුණයන් ලංකාව වටෙන් ආපු තරුණ තරුණයන් 20000කට අධික පිරිසක් රොද බැඳලා හිටියා අවසාන රැස්වීම. අවසාන රැස්වීමේ කතිකයන් ගණනාවක් හිටියා. ඇමතිවරු ගණනාවක්. ඇමති රනිල් වික්‍රමසිංහ, ඇමති ලලිත් ඇතුළත් මුදලි, ඇමති ගාමිණී දිසානායක ආදි වශයෙන්. මේ ඇමතිවරු කතා කරා. ඊට පස්සේ අගමැති ප්‍රේමදාසගේ කතාව. සෙනග 20000ක් තරුණ තරුණයන් 20000ක් කියන්නේ අගමැති ප්‍රේමදාසට හොඳ වේදිකාවක්. ශිල්ප දක්වන්න හොඳ වේදිකාවක්. ප්‍රේමදාස අගමැති ඉතාමත් චතුර විදිහට ඉතාමත් දක්ෂ විදිහට මුළු 20000ක තරුණ තරුණයන් ආකර්ෂණය කරගනිමින් ඉතාම රසවත් විශිෂ්ට කතාවක් කරා. පැය දෙකක් විතර. කිසිම කෙනෙකුට තේරුන්නේ නැහැ පැය දෙක කාලයක් ගත වුණා කියලා. ඒ තරමටම රසවත්, ඒ තරමටම සුන්දර, ඒ තරමටම අපූර්ව කතාවක්. ඊට පස්සේ ජනාධිපතිගේ කතාව. ජයාර නැකිට්ටා. නැකිලා තරුණ ප්‍රතිපත්ති පිළිබඳව වාක්‍යයක් නැත්තම් දෙකක් තුනක් කිව්වා. ඊට පස්සේ ජයාර කියනවා. අපේ ආගමිතතුමා තම නාශලා මතලා ඊටම රසවත් කතාවක් කළා. මට ඒ වගේ රසවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ කතා වලට දක්ෂ අපේ අගමැතිතුමා. හැබැයි එතුමා ඒ කතාව පැවැත්වපු කාලය ඇතුළත අද නවීන විද්‍යාව දියුණු වෙලා තියෙන මට්ටම අනුව මිනිහෙකුට හඳට ගිහිල්ලා ආපහු එන්න පුළුවන්. හැබැයි මං වගේ නාකි මිනිහෙකුට ඒ වගේ වෙලාවක් පුටුවක ඉඳගෙන ඉන්න අමාරුයි. හැත්තහතේ මැතිවරණ වෙලාවේ මහනුවර දේශපාලන රැස්වීමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන රැස්වීමකදී එහි ප්‍රාදේශීය කතිකෙක් ඔහු දේශපාලනයට ඍජු සම්බන්ධකමක් තිබුණ කෙනෙක් නෙවෙයි ඡන්දි ඉල්ලපු කෙනෙකුත් නෙවෙයි මේ කතිකයා ඉතාමත් ආවේගශීලී කතාවක් කරා මේ මැතිවරණේ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කරලා අපි දිනනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනනවා කියන එකයි කියන්නේ. අපි දිනනවා දිනනවා දිනනවාමයි. ඒක ඉරහඳ වගේ විශ්වාසයි. එහෙම ජයග්‍රහණය කරපුවාම මම ඔය JR කියන ද්‍රෝහියාව හැම ගහලා ඒ හැම බෙරයකට බැඳගෙන මේ නුවර උතුම් ශ්‍රී දළදා මාලිගාව ඉස්සරහා සුමානයක් මෙර ගහනවා සුමානයක් මෙර ගහනවා මේ කතාවට පාක්ෂිකයෝ ඔල්වර සම්දුන්නා උද්වේගේ ඉතින් මේ කතාව පිළිබඳ ජයාරටත් ආරංචි වුණා ඔහු ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ ජයාර අගමැති වෙලා මහා විශාල ජයග්‍රහණයකින් පස්සේ ඒ ජයග්‍රහණය සැමරීමේ දේශපාලන රැස්වීමක් නුවර පැවැත්තුණා ජයාර් දැන් රැස්වීමට පැමිණියා. දැන් නුවර ඉන්න අනිකුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ජයාර්ට කීප වතාවක් මතක් කරා සර් අර සර්ගේ හැම ගහලා බෙර ගහනවා කිව්වා මිනිස්සෙක්. ජයාර් ඉතින් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. නමුත් ජයාර් කතා කරන්න ආවා. ඔය කතාව පවත්වගෙන යද්දි මෙන්න මෙහෙමත් කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෝගම්බර පැවති මැතිවරණ රැස්වීමකදී අහවල් මහත්මයා ප්‍රකාශ කළා චන්දි පස්සේ මාව හැම ගහලා බෙරේ කර බැනගෙන මේ දළදා මාලිගාව ඉස්සරහා සතියක් බෙර ගහනවා කියලා. මැතිවරණෙන්
ඒ මහත්මයාලගේ පක්ෂය පරාජය වුණා. අපේ පක්ෂය ජයග්‍රහණය කරා. හැබැයි මං උන්හේ සමග තරහ වුණේ නැහැ. මං උන්හට ලියුමක් ලිව්වා. කරුණාකරලා ඇවිල්ලා. හම්බාන්ඩ සංයුක්ත මණ්ඩලයේ සභාපතිකව බාර ගන්නේ කියලා. හැබැයි උන්හේගෙන් උත්තරයක් නැහැ. ජයර්ගේ කතා. මේ වගේ රස කතා රසවිතෙන් රසවිඳින්න. සමන් ෆෝ යූ නාලිකාව සමග එක් වෙන්න. මෙතෙක් නොවිඳි YouTube රසයක් සඳහා. වැඩසටහන් පහසුවෙන් තෝරා බේරා ගැනීමට subscribe කරන්න. වැඩසටහන් විස්තර ලබා ගැනීම සඳහා bell ලකුණ click කරන්න. Someone for you, Yuge Nalikawa.